දහසකුත් නොඑක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරුදරියන්ට අති ප්‍රබල ගුරුකම් බල මගින් සත්‍යස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ මහා මන්ත්‍රාචාර්ය ජේමිස් ගුරුතුමා විදෙස්ගත දරුවනි මෙසිරිලකට පමණක් නොව මුහුදෙන් එතරට බලපැවැත්වෙන පරිදි විස්මිත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් තුලින් මා ඔබගේ සියලු ගැටලු වලට පිහිට ලබා දෙමි ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහබල දුරු කිරීම සඳහා සෙත් සාන්ති සිදු කිරීම අනවින කොඩිබින හෝනියම් කපා ඉවත් කිරීම හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම කළු කුමාර දෝෂ ඉවත් කිරීම යකුන් යක්ෂණියන් එළවා දැමීම ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන්වම තන්න इमो व्हाट्सएप वाइबर हर हाद संबंधवीय हैकर महामंत्राचार्य जेमिस गुरुतुमा बिंदुआई हैतहायाई अनुतुनाई दहतुनाई नवसिय दह अट हो बिंदुआई हैतहवाई तिहाई असुहताई अटसिय एक ගුවන් යාළුවනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද වෙනකොට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විරකියාව දුප්පත්කම සහ එදා වේල හම්බ කරගන්නවත් අපිට මුදල් නැතිකම ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට මම විශේෂ ගුරුකම් කටයුත්තක් එහෙමත් නැත්නම් කෙමක් අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේක විශේෂයෙන්ම බටහිර රටවල බටහිර මන්ත්‍ර විද්‍යාව තුල නිරන්තරයෙන් භාවිතාවන සරල ගුරුකම් ක්‍රමයක්. ඉතින් මමත් දැක්ක ලංකාවේ විවිධ YouTube channel මගින් මේ පිළිබඳව අදහස් දක්වලා මේ පිළිබඳව විස්තර කරලා තියෙනවා. නමුත් මම දැක්ක ලොකු අඩුපාඩුවක් තමයි ඒ ගුරුකම් වලින් ඒ ඔවුන් විස්තර කරපු ගුරුකම් වල කහ ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඉතින් මම ඒ අයියේ කියලා මගේ වීඩියෝ තුල මම විස්තර කරන්නම්. විශේෂයෙන්ම කහ කියන්නේ විසබීජ නාශකයක්. එහෙමන්තත්තම් සුපිරිසුදු භවයේ සංකේතයක් කියලා තමයි විශේෂයෙන්ම ආසියානු රටවල ජනයා විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා ලුණු පමණක් අපිට තිබ්බට මදි කහත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපිට මේ සඳහා විශේෂයෙන්ම ගුරුකම් කටයුත්ත සිදු කර ගැනීමට අපිට ලුණු මේ වගේ ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඊළඟට මේ වගේ ඊටාම කහ ස්වල්පයක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට මේ වගේ කුඩා බෝතලයක් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි මේ බෝතලේ ඉතාම සුපිරිසුදු එකක් වෙන්නට ඕන ලුණු සහ කහ මීට කලින් භාවිතා නොකළ සුපිරිසුදු ද්‍රව්‍ය වෙන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම ඔයාලට මේ වගේ බෝතලයක් හොයාගන්නට අපහසු නම් අලුත් බෝතලයක් හොයාගන්නට අපහසු නම් ඔබට පුළුවන් හිස් වෙච්ච ජෑම් බෝතලයක් වගේ මස් මාළු කිසිම දෙයක් සම්බන්ධ නොවිච්ච දයක් ලබා ගන්න ඒක හොඳට පිරිසුදු කරලා හොදලා අලුත් සබන් හෝ යම්කිසි අලුත් දියර හොදන ද්‍රව්‍යයකින් ඒක පිරිසුදු කරලා අපිට ගන්න පුළුවන් ඒ වගේම අලුත් ලුණු පැකට් එකකින් ලබාගත් ලුණු වෙන්නට ඕන ඊට කලින් ගෙදර භාවිතා නොකළ අලුත් ලුණු පැකට් එකකින් භාවිතා කරපු ලුණු වෙන්නට ඕන ඒ වගේම කහ කුඩු කහ කුඩුත් අලුත් කහ පැකට් එකකින් ලබාගත් කහ ස්වල්පයක් වෙන්නට ඕන මේක ඊටම ස්වල්පයක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ ගොඩාක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඊළඟට අපි මේකෙන් කොහොමද ධන ආකර්ෂණය කරගන්නේ මම දන්නවා මේ වීඩියෝ එක නරඹන ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ලුණු ටිකකුණුයි මේ කහ ටිකකුණුයි මේක බෝතලයකට දාපුවාම කොහොමද ධන ආකර්ෂණය කරගන්නේ කියන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ මේකට ලුණුයි කහයි පමණක් තිබුණාට මදි මේකට අපිට මන්ත්‍රයකුත් තියෙනවා. හැබැයි මන්ත්‍රයෙන් පමණක් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක බලගැන්වෙන්නේ නැහැ. මන්ත්‍රය අපිට අවශ්‍ය වෙන්නේ මේ ලුණු සහ කහ බලගැන්වීම සඳහා පමණයි. බටහිර මන්ත්‍ර විද්‍යාව තුළ උගන්වන්නේ වෙනම වචන පහක මන්ත්‍රයක්. නමුත් අපි ලංකාවට එනකොට අපේ ඌරුවට හැඩගැස්වෙන්නට ඕන නිසා අපි විශේෂයෙන්ම අපි විශ්වාස කරන ධනලක්ෂ්මී දිව්‍යාංගනාවන් වහන්සේට නමස්කාර කරන මන්ත්‍රයක් මේ සඳහා යොදාගන්නේ. හරි.
ඒ මන්ත්‍රය තමයි ඕම් නමෝ ධනලක්ෂ්මී නමෝ නමහ. මේක හත් පාරක් අපි සිද්ධ කරන්නට ඕන. ඒ සිද්ධි කරපුවාම මේ ලුණු සහ කහ මිශ්‍ර කරන ගමන් තමයි ඒක අපි කරන්නට ඕන. හරි. අපි දැන් මුලින්ම මේ ලුණු ගන්නවා. මේක ඉතාම සුපිරිසුදු අලුත් ලුණු පැකට් එකකින් ලබාගත් ලුණු. මේ බෝතලේ ප්‍රමාණයට මේ ලුණු අවශ්‍ය වෙයි කියලා අපි හිතනවා. මේ බෝතලෙන් තුන් කාලක් පමණ අපි මේ ලුණු වලින් පුරවන්නට ඕන. හැබැයි ඒක කරන්නට ඕන නිකම්ම ලුණු නෙමෙයි. මෙන්න අපි කහ ස්වල්පයක් තියෙනවා තමන්ගේ දෑත් වලින්. තමන්ගේ දෑත් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න, කිසිම හැන්දක් හෝ වෙනත් යමක් භාවිතා කරන්නට එපා. මොකද එහෙම කියන්නේ මම මේ පිළිබඳව මුලින්ම ඉගෙන ගන්න කාලෙදී විශේෂයෙන්ම ලංකාවෙන් පිට රටක මේවා ඉගෙන ගන්නකොට අපි හුරු වෙලා ඉන්නේ ලංකාවේ අපේ දකුණු අතින් කෑම කන්න. අපි හැඳිගැරුප්පු පාවිච්චි කරන්නේ නැහැ. අපේ සිරිත තමයි, අපේ සම්ප්‍රදාය, අපේ සංස්කෘතිය තමයි, අපේ අතින් තමයි අපි ආහාර අනුභව කරන්නේ. නමුත් යුරෝපීය රටවල ජනයා හැඳි සහ ගෑරුප්පු යොදාගෙන තමයි ඔවුන් ආහාර අනුභවය කරන්නේ. ඉතින් මම අත්විඳ දෙයක් තමයි, මම අතින් ආහාර ගන්නකොට, කෑම කනකොට මගේ පංගුවක් යාළුවෝ හිටියා. එයාලා සමහරට පහත් විදිහට, ඇයි ඔයාලගේ රටේ මිනිස්සු මේ තවමත් හැඳි ගෑරුප්පු පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි ඒ අතින් කන්නේ කියලා ප්‍රශ්න අහපු වාර අනන්තයි. මම එයාලට දුන්න සරල උත්තරේ තමයි, තමන්ගේ හොදගත්ත අත, තමන් පිරිසුදුව හොදගත්ත අතින් කෑම කනවට වඩා අර දහස් ගණනක් කටේ ගහපු හැඳි ගෑරුප්පු වලින් කන එකද පිරිසුදු, නැත්නම් තමන්ගේ අත තමන් පිරිසුදු කරගත්ත අතින් කන එකද වඩාත් පිරිසුදු කියලා මම එයාලගෙන් ඇහුවා. එතකොට එයාලට ඒකට උත්තරයක් නැති වුණා. ඒක නිසා තමන්ගේ අත තමයි ඉතාම පිරිසුදු. තමන් විශේෂයෙන්ම බ්‍රහස්පතින්ද දවසක උදේ 9:11 අතර කාලයේදී මේ කරන්නට පුළුවන්. ඔබ ගෙදර ගෘහමාලිකයාණන් වඩාත් හොඳයි. අනිවාර්යයෙන්ම ඔබට යම්කිසි රැකියාවක් හෝ ධනය ලැබෙන ක්‍රමයක් තියෙනවා නම්, ධනයක් ලැබෙන පුද්ගලයෙක් නම් මේක ඒ පුද්ගලයාට තමයි වඩාත්ම සුදුසු. අනිත් අය කරාටත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ගෙදර ගෘහමූලිකයා හෝ ධනය ගෙදරට ලබා ගන්න පුද්ගලයා නම් වඩාත් හොඳයි. හරි. දැන් අපි මේ කහ ස්වල්පය මේ ලුණු එකට මිශ්‍ර කරන්න ඕනේ. ඉතා ස්වල්පයක්, ගොඩාක් අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට අපි දැන් මිශ්‍ර කරමු. හරි, මේ ප්‍රමාණවත් අපි ඔක්කොම ගන්නවා. දැන් අපි හොඳට මේ කහ ස්වල්පය සහ ලුණු හොඳට මිශ්‍ර කරන්න ඕන. මේ අයුරෙන් හොඳට මිශ්‍ර කරන්න ඕන. මේ මිශ්‍ර කරන ගමන් අර මම මුලින් උගන්වපු මන්ත්‍රය 7 වරක් ගායනා කරන්න ඕන. ඕං නමෝ ධනලක්ෂ්මී නමෝ නමහ. 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 හරි. හැබැයි මේක මතක තියාගන්න, 7 වරක් තමා අවමය. ඔබට අවශ්‍ය නම් 7 වරක්කට වැඩිය මේ මන්ත්‍රය ගායනා කරන්න පුළුවන්. 7 වරක් හෝ 7කට වැඩිය අපිට කරන්න පුළුවන්. 7ට වැඩිය 21 වරක් හෝ 21කට වැඩිය, එහෙමත් නැත්නම් 108 වරක් හෝ ඊට වැඩිය අපිට මේ මන්ත්‍රය ගායනා කරන්න පුළුවන්. නමුත් අවමේ විදිහට දක්වන්නේ 7 වරක් ගායනා කිරීම. මේව 7 වරක් ගායනා කරලා අපි මේ මිශ්‍ර කරගත්ත මේක මෙන්න මේ වීදුරු බෝතලේ තුලට දාන්නට ඕන. ඒක අපේ අත් දෙකෙන්මයි කරන්න ඕන. වෙන කිසිම හැන්දක් හෝ යම් කිසිවක් ගන්නට එපා. ටිකක්
කටලොකු බෝතලයක් අපිට ගන්න පුළුවන් නම් මේ කරන්න ඉතාම පහසුයි. නමුත් මම යොදාගත්තේ පුංචි කට තියෙන එකක්. ඔබ කරනකොට කටලොකු බෝතලයක් ලබා ගන්න එක ඉතාම පහසුයි. හරි දැන් බොහෝ ප්‍රමාණයක් අපි දාලා තියෙන අන්තිම චුට්ට අපිට ගන්න තියෙන්නේ. මේ කටයුත්ත කරනකොට සම්පූර්ණ විශ්වාසය අපිට තියෙන්නට ඕන. විශ්වාසය නැතුව මේ දේ සිද්ධ කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. මොකද අපි මේ දේ කරලා සහ මන්ත්‍රය ජප කරද්දී අපේ මොළයෙන් පවා අපිට සිග්නල් ලබා දෙනවා. ධනය වාසනාව අපිට ලබා ගන්න නම් අපි ඒ වෙනුවෙන් උත්සාහවත් වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන කියලා. හැබැයි මේක කරාට පමණක් මදි. ඔබ මේන් පසු එළඹෙන 21ක් දවස් 21ක් තමන්ට හැකි උපරිමයෙන් මහන්සි වෙන්න ඕන. ධනය ලැබෙන මාර්ගය පිළිබඳව කල්පනා කරන්න ඕන, ඒ පිළිබඳව වෙහෙසෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේකෙන් ප්‍රතිඵලයක් තියෙන්නේ. එහෙම නැතුව දවස් 21ක් අපිට මේකෙන් ප්‍රතිඵල ලැබෙයි කියලා ගෙදරට වෙලා බුදියන් හිටියට අපිට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. හරි. දැන් අපි ගොඩාක් දාලා අවසන්යි. ඉතාලම තව ස්වල්පයක් තියෙනවා. ඒ ටිකත් මෙහෙම දාමු. හරි. අපි ඒක දාලා අවසන්යි දැන්. දැන් ඔබ ඔයාලට බලා ගන්න පුළුවන් මේ බෝතලෙන් තුන් කාලකට ආසන්න ප්‍රමාණයක් අපි මිශ්‍ර කරගත්ත ලුණු සහ කහ වලින් පුරවලා තියෙන්නේ. මේක දැන් අපි මොකද කරන්න ඕන, අපේ නිදාගන්න ඇඳ යටින් විශේෂයෙන්ම අපි හිස පැත්තේ හරියටම ඇඳ යටින් මේක තබන්නට ඕන. මේක තබලා දවස් 21ක් පමණ යනකම් කිසිම විදිහකින් හොල්ලන්න එහෙට මෙහෙට කරන්න උත්සාහ කරන්න එපා. දවස් 21ක් ඒ විදිහටම තබන්න. සමහරට ඊට කලින් මොකක් හෝ අත්වැරද්දක් නිසා මේක පෙරළුණොත් හරි මොකක් හරි දෙයක් වුණොත් ඔබට නැවත මේ විදිහටම මේ අපි දැන් කරපු ගුරුකම් කටයුත්ත සිදු කරන්නට පුළුවන්. අපිට මාස 3ක් පමණ මේ විදිහට මේ කහ බෝතලේ මේ ලුණු මිශ්‍ර කරගත්ත කහ බෝතලේ ඒ අයුරෙන්ම ඒ ස්ථානයේ තබන්න. එයින් පස්සේ මාස 3ක් ගත වුණාට පස්සේ මේ ලුණු සහිත කහ බෝතලය ඔබලාගේ ගෙදර තියෙන වටිනා ගහක් විශේෂයෙන්ම පළදරන ගහක් නම් වඩාත් හොඳයි. කොස් ගසක් වෙන්න පුළුවන්, පොල් ගසක් හෝ තැඹිලි ගසක් වෙන්න පුළුවන්. මොකක් හෝ පළදරන ගහක් තියෙනවා නම්, නිකං ගස් නෙමෙයි පළදරන, ඔබට යම්කිසි පළතුරක් හෝ ගෙඩියක් ලබා දෙන මොකක් හරි ගහක් තියෙනවා නම් ඒ ගහේ මුලට මාස 3කට පස්සේ මේ ලුණු සහිත කහ බෝතලේ දමන්න. එයින් කරාට පස්සේ අපි මේ කරපු ගුරුකම් කටයුතු අවසානයි. හැබැයි ඒ කාලය තුල තමන් උපරිම මහන්සි වෙන්න, උත්සාහවත් වෙන්න, තමන්ට ධනය ලැබෙන විවිධ ක්‍රම ගැන, ආයෝජන ක්‍රම ගැන උත්සාහවත් වෙන්න, හොයලා බලන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න. එහෙම කරොත් පමණයි ඔබට මේන් ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ වීඩියෝව මුලින්දන් අවසාන වෙනකම් අනිවාර්යයෙන්ම නරඹන්න. ඔබට මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා, ඔබට නැවත නරඹන්නට පුළුවන්. ඉතින් විනාඩියක් හෝ අතපසු නොකර බැලුවොත් තමයි මේක කියලා දෙන සියලුම පියවර ටික නිවැරදිව අනුගමනය කරන්නට පුළුවන්. ඒක නිසා මේ විදිහට කළොත් අනිවාර්යයෙන්ම සහතික වෙනවා. මම ඔබට දවස් 21ක් ගත වෙද්දි ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගන්නවා. එයින් පසු මාස 3ක් යනකම් මේ ආරක්ෂිතව තබාගෙන අවසානයේදී පොල් ගසක් හෝ කොස් ගසක් හෝ ගෙඩි ලැබෙන ගහක් මුලට යොමු කරන්න. එයින් මේ කාලය තුල අනිවාර්යයෙන්ම ඔබට ධනය මුදල් කියන එක අමුතු දෙයක් නෙවෙයි, අනිවාර්යයෙන්ම ආකර්ෂණය වෙනවා. මේ ඉතාම විශ්වාසයෙන් සහ භක්තියෙන් කරන්න, එතකොට ඔබට වරදින්නේ නැහැ. හරි. එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.
මතක ඇතිව අපේ channel එක මෙවැනි වැදගත් වීඩියෝ සඳහා subscribe කරන්න, share කරන්න, ඔබේ යාළුවන්වත් දැනුවත් කරන්න සහ අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. එතකොට අපේ ඊළඟ වීඩියෝ එක ඔබට දමනකොට අනිවාර්යයෙන්ම එය ඔබට ළඟා වෙනු ඇත. ඔබට තෙරුවන් සරණ. සියලු යහපත උදා වේවා.